Kalawan Juvidya Ganita Takshan Vedya Panti Arambe December 9 Ude Atai Theatre, the first Mahadura. Kari badagi ni dagat ni tan nindian ni. Angita langit dat eh mat dan negir. Eh mai kila hitla me. Ono ka kene? Eh mai kila hitla? Mau dah ada badagi ni dagat? Pidi aran. Me? Oh, mai pidi.
ගොඩක් ආවම ගමු. අංගිරත් උන් ඉතින් අතර නින්ද යන්නේ වගේ න මම වදාගෙන එමගින්. එදිය බලන්න ගන්න. ඕකට බලන්න මිසොද. ඕ නම් කෝරේ තමයි මිසොද. අංගි ඩයට් කරනවද මොන ඩයට්ද නෑ මං හෙළුවේ ඔච්චර ලස්සන නැගදියා ගන්න බෑනේ ඩයට් කරන්න නැත්තම් ඒක එහෙමයි කියලා හිතලා මේ මම මේ මොන ගැදියා එහෙමයි කියලා හිතලා මම කොහොමද කටවද යනවා ඔක තියලා බලන්න මයිතන ටී බනිස ඒ වගේ එකක් තියෙනවා ජූස් එකක් තියෙනවා මං ඒ කෝපි එකක් ගේන්න හදලත් නංගි බොනවත් දන්නේ නැහෙනේ ඒක නිසා මං ජූස් එකක් කරගන්න අංගිර කෝපි උන්න කියන මං අරන් ගෙල දෙන්න මට මොකුත් බොන්න ඕනෙත් නෑ කන්න ඕනෙත් නෑ ආ අර කෝපිය මට ඕනේ යන්න මෙතන යන්න දෙපොල ඇයි ගියේ නැත්තේ මං ඒත් අපේ කොල්ලෙක්ගෙන් ඇහුව නංගි ගියේ නැද්ද කිව්වා මේ කියන්න දැන් සද්දයක් කතාවක් නැති සද්දයක් දෙන්නේ නෑ දුනේ කොයි සද්ද කරන්න දෝයි හැමෝම මං දිහා බලාගෙන ඉන්නවා ඈ ඉතින් එහෙම බලන් හිටියත් ඔයාට ඕන try එකක් දෙන්න තිබ්බනේ අඩුම ගානේ කෑ ගහන්නවත් තිබ්බනේ ස්වාමී කෝල් එක හවුද මැඩම් හයි මොකද කියන්නේ මෙයාට කතා කරන්න අපි මැඩම් කතා පොඩ්ඩක් කතා කරමු කවුරු මැඩම් කතා කරන්න බලන්නකො ඔක දීපා මැඩම් කතා කරන්න කොහොමද සජන කවුද මේ කතා කරන්නේ කොහොමද මේ කියලා අහන ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයිනේ කවුද මේ කියලා අහන එක නේද ඔයාලා මාව මේ විදිහට හිර කරගෙන ඉන්නකොට මං හොඳින් ඉන්න විදියක් නැහැ නේද? මට හොඳ නැහැ. ඒක තමයි. මං ආසයි ඔයාලා හොඳින් ඉන්නවා දකින්න. ඒත් ඉතින් ඔයාලා මුරණ්ඩු ඉන්නේ පැටියෝ. අද මේ කවුද කතා කරන්නේ? මෙහෙමයි. මං කවුරුණත් වැඩක් නැහැ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ක අපේ කට්ටිය කෝල් එක කරන්නේ. එතකොට එයාට කියන්න එයාට අයිති නැති දෙයක් එයා ළඟ තියන් ඉන්නවා කියලා. ඒක කරුණාකරලා අයිති කෙනාට ලැබෙන සලස්සන්න කියලා. එතකොට පුළුවන් වාට ගෙදර යන්න. දැන් මොනවද ළඟ තියන් ඉන්නේ? කවුද බොයිෆ්‍රෙන්ඩ්? හා? මෙහෙමයි. මං ආස නැහැ ප්‍රශ්න වලට ප්‍රශ්න වලින් උත්තර දෙනවට. ඒක නිසා ඔයා මං කියන දේ කරන්නකෝ. මං ආයෙත් අහනවා. ඔය කවුද කතා කරන්නේ? වාගේ රසකෙක් කියලා හිතන්නකෝ. කවුද මේ? ඔයාගේ රසකෙක් කියලා ටිකකින් වට කොල්ලෙක් කරන්න ඔයා ඔයාගේ කොල්ලගේ නම්බර එක දන්නේ නැහැ කිව්වොත් ඒක හම්බුන ගමන්ම මැඩම් ඔයාට කියපු දේ ඔයා යාට කියලා එච්චරයි Thank you.
December 5. අද දවසේ කැලින් ලක්ෂපතියා. රජිකා අල්විස් මහත්මිය අතුරුගිරිය. හෙට කැලින් ලක්ෂපතියා ඔබ වෙන්න. ජෙට් විදින් ශ්‍රී ලංකාවේ පළමු වරට කලගාර් තාක්ෂණය මගින් තීන්ත සඳහා වසර 8ක වගකීම. මැඩම් මේ දැන් ඔය නැති වෙලා තියෙන්නේ රාජකාරී පිස්තෝලේ නම් ඇයි බැරි පොලිසිය එන්ට්‍රියක් දාන්න? දාන්න පුළුවන් නම් මම මෙලහට දාලානේ මිනිස්සෙයෝ. ඒක තමයි මාත් අහන්නේ මේ ඇයි බැරි? දාන්න බැරි හින්දා. ඒ කියන්නේ මැඩම් මේ මැඩම්ට දුන්නු පිස්තෝලයක් නැති වුනහම ඒක මැඩම්ට ප්‍රශ්නයක් වෙනවද? ඔව්. ඉතින් මැඩම් මේක හරි ප්‍රශ්නයක් නේ. මැඩම්ගේ ආරක්ෂාවට දුන්නු පිස්තෝලයක් නැති වෙනවා කියන්නේ ඒක මැඩම්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නේ. එහෙම බලන් ගියාම මැඩම් ඔය හේතුවම අපිට ඉදිරිපත් කරපුවම අපිට බය නැතුව කතා කරන්න පුළුවන් නේ. එතකොට මැඩම් ඔය හේතුවම ඉදිරිපත් කරලා මැඩම්ගේ ආරක්ෂාවට තව පොලිස් කාර්යෝ දෙතුන් දෙනෙක් දාගන්න පුළුවන් නේ. පොල් මට පොඩ්ඩක් කල්පනා කරන්න දීලා තමුස පොඩ්ඩක් හටවහගෙන යනවද? නෑ නෑ මැඩම් අපි මේ වෙලාවේ කලබල වෙලා වැඩක් නෑනේ. මැඩම් මේ වෙලාවේ කල්පනා කර කර යනවා කියන්නේ ඒක මැඩම්ටත් හොඳ නෑනේ. ඒකයි මම මේ මට තේරෙන විදිහට මැඩම්ට කිව්වේ. උපුල් මන් දැන් සරයක් කිව්වා. කටවහගෙන යනවා හොඳේ. මැඩම් මේ මං අරගෙන නෙවෙයි වෙන දෙයක් ගැන අහන්නද? මොකද්ද? මැඩම් මේ මේකේ වාරිකේ ගෙව්වද? මේ මගේ කුණු හර පහ ගන්න තුන් යනවද මිනිස්සයෝ? නෑ මැඩම් මේ මං කියන්නේ දැන් ගිය සැරේ නම් පිස්තෝලේ විතරයි නැති වුනේ. මේ සැරේ මැඩම්වත් නැති වුනොත් එහෙම මං ඒකයි මේ බයට මැඩම්ට කිව්වේ. හරි ඉතින් මම කටවහගෙන යන්න. මූලික ගෙවීම අඩු කළා 119,985 ගෙවා ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන LB රන් අයෝක සේවාව සමග ගණිතන කරන ඔබට කැරට් 22 රන් මාල සහ බ්‍රේස්ලට් දිනා ගන්න අවස්ථාවක්. බ්‍රමාරෝ කුණේද බා? අවුල් අවුල් බා. ගැහුවා යකේ පොත්තුන් පරයාගේ ඔළුවට. බලන්න හොඳටම ෂුවර්ද මේ මරණදීනේ මේ කොත්තු කාල නිසා කියලා? ඇයි උඹ එහෙම කියන්නේ? වැඩි දිනේ මං ඊයේ සෑහෙන කැම ගොඩක් කෑවා මං හිවිදා තියෝ. නෑ නෑ බා. කොත්තුර තමයි ඈ. සිරාවට ඔව් සර් කියන්න සර්. ඔව් සර්. අනේ නෑනේ සර්. මේ අපි මේ පොල්ලු සෙට් එකට පොඩි බඩි අමාරුවක් ඇදලානේ මේ පුට්ටුවක් කාලා. මේ ඇන්ට්‍රියක් දාන්න පුළුවන් මට්ටමක නෑනේ සර්. ඒකයි යන්න බැරුණේ. මේ
එහෙමයි කියලා මට මේක ෆිනෑන්ස් එකට දාන්න නැතු වෙන්න බෑ නේද නංජය? ඔව් සර් මේ අපි දැන් මේ යන්න හදන්නේ සර්. හරි හරි ඉක්මනට යන්න. මොකද හෙඩ් ඔෆිස් එකෙන් කතා කර කර මට වද දෙනවා මේ වාහනය ගැන මොකක් හරි තොරතුරක් තියෙනවද කියලා අහලා. අනිත් එක මේ මීඩියා එකක වැඩ කරන කෙනෙක්ගේ වියකල් එකක් නේ. ඔක ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. නෑ නෑ සර් මේ අපි කල්මුත දෙන්න යන්න ගියා සර්. නැවල එතන හිටපු සික් අපිට වාදයක් වුණා ඒක අපි ඇරලා වේ නැත්තම් මොකද කරන්න තිබ්බා. කලින් ගෙනත් දීපු නැති එක දැන් වැඩක් නෑ නේ දනංජය. දැන් කොහොමත් ඔයාලා ගාවනේ ওই වියකල් එක තියෙන්නේ. ඉතින් මොකක් හරි කරලා මට ඉක්මනට කියනවකෝ. හරි හරි සර්. පැය භාගයක් ඇසේ උපරිමු. අපි කරලා දෙන වැඩි. බලනවා දැන් මට තියෙන බය හදිස්සියේවත් ඔය වාහනේ සීසර්ලා ඉස්සුවා කියලා දන්නේ නැතුව. ඔය වාහනේ අයිතිකාරයෝ කවුරු හරි ගිහලා එන්ට්‍රියක් දැම්මොත් එහෙම තමුසෙලයි අපි දෙගොල්ලෝම අමාරු වෙටනවා. නෑ නෑ නැතුව ඇති සර්. අපි ෂණික යන්න සර්. අපි ෂණික යන්න. දරංචේ මේව පිහිලු නෙමෙයි හරි. තමස කෝල් බෑක් කරනකම් මම බලන් ඉන්නවා. හරි. ඇන්සිගේ බූතයා නම් මල වදයක් කළා තියෙන්න බා. මර යන්න ඉක්මනින්. හරි හරි උඹ එන ගන්න හිටියේ. යමු. යමු යමු ගතු හරිම. මං හිතුවා ඒ ගැන කියලා ඒ පරක්කු එක්ක කසාදගෙන මේ අහන තමයි ආවේ කියලා. ඉතින් මම කිව්වා ඒ තප්පර දිරුවෙන්කට මෙන්න මේමයි මේමයි මෙන්න මේ ටික කරගත්තා නම් කසාද කරගන්න පුළුවන් කියලා. පුරුසාල. පැටලුණානේ. පැටලුන්නේ. පැටලුන්නේ. අපි මුලින් අපේ සේෆ්ටි එක හදාගෙන ඊට පස්සේ බලමු මේ ප්‍රශ්නේ මුලින්ම ලියන්න. අදිස්සියේවත් අපි එන පාරේ CCTV තිබ්බනම් එහෙනම් මොකද වෙන්නේ? ඒකමත් එක කාලෙක පිපුණු කුණාටුවේ මල් නැවතත් හමු වූ විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරාති ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලඳුවේ රන් අහසට පාර කපා හයිවේ වාගේ තන දවසක හඳටම යනවා වැස්සට මුවා වෙලා අව්වට හිත උලා දවසම සැපේ ඉන්නවා කටු කඩන්න එපා හදිස්සියේ ජෝඩු වෙලා යාලු හොර කරන්න එපා අනාගතේ වාසි පතා යාලු රඩු අහන්න එපා කැලෑසියේ හීන මැකේ යාලු දුර දුවන්න එපා විමානයේ වාසි පතා යාලු කාසි වාසි බැඳෙන තාර පාර කැඩුන හීන සලුව ඇන්ද තෝර තෝර මාව බැඳ හිතට රුවල වැටුන ගැඹුරු සයුරු වදින තෝර මෝරු පාට පාට මාළු චාටු දැම්ම හිතට තාලෙ දුන්න